ඔබගේ විශ්මිත වාහනේ ඉන්ධන ගමනාගමනේ වටා ගන්න. හරි. මම ඔබට මෙහෙම කිව්වොත් ඔබ උපදිනකොටම ඔබට අලුතින් වාහනයක් ලැබෙනවා. මේ වාහනය ඇත්තම brand new එකක්. මුලදී කුඩාවට තිබෙන මේ වාහනය වසර ගණනාවක් වෑමෙන් ඒක නිසි ප්‍රමාණයට පැමිණෙනකොට අපිට අවස්ථාවක් තියෙනවා ඒක ශක්තිමත් හැඩයට උපදමා සාදා ගන්න. ආම වශයෙන් ඒ වඩා සිත් ගන්නාසුළු කාර්යක්ෂම වාහනයක් බවට පත් කරගන්න. මෙම වාහනයට ඉතාම සංකීර්ණ දියුණු මොළයක් තියෙනවා. ඇත්තම එය වැඩි දියුණු කර ගැනීමෙන් ඔබට කළ නොහැකි දෙයක් නොමැති තරම්. මේට يعني මේ වාහනයට අවුරුදු 100ක පමණ ආයු කාලයක් තිබෙනවා. වැඩගත් දේ අවුරුදු 100ටම ඔබට ලැබෙන්නේ මෙම වාහනය පමණමයි. يعني මේක විතරයි. එකම එක වාහනේ. ඉතින් මේක මේ වාහනේට මොනවා වුණත් වාහනය පිම්බුණත් වාහනේ කොටස් ඉදිරිය නරාවත් වාහනේ අච්චරක් අද්දන්නේ නැති වුණත් මොනවා වුණත් ඔබට ඉතිරි ජීවිත කාලයම ගත කරන්න වෙන්නේ මෙම වාහනේ සමග තමයි. ඉතින් දැන් ඔබට තේරෙනවා මේ වාහනය හොඳින් රකබලා ගැනීම තියෙන වැදගත්කම. මෙන්න කණගාටුවට කාරණේ. ඇත්තටම මේ වාහනය නිසි ආකාරයෙන් භාවිතා කරන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණයි. ඉතින් ඒ නිසා මේ වාහනේ අවසාන අවුරුදු 10 20 ගත වෙන්නේ ඉතාම අබල දුබලව. රට පුරා ලෝ පුරා ගමන් කරපු වාහනයට තමාගේ නිවසේ ගේට්ටුව ගාවටවත් ඉක්මනින් ගමන් කරගන්න බැරි තරම්. අනුන්ගේ බර දරනවා තබා වාහනයට තමාගේ බරවත් අවම වශයෙන් දරා ගන්න බැරි වෙනවා තියෙනවා. ඉතින් මේක දකින ලෝ විශිෂ්ටතම මෙම වාහනය නිර්මාණය කරපු සබහධර්මයේ නැමැති කර්මාන්ත ශාලාවේ විධායක අධ්‍යක්ෂකතුමා මොකද කියන්නේ? අවුරුදු 100ක් කොතරම් හොඳට දුවන්න හදපු වාහනයක්ද මේක? දැන් ඒකට වෙලා තියෙන දේ. ඇත්තටම එතුමාගේ කතාව අහලා මගේ ඇස් දෙකටත් කඳුළු ආවා. කොතරම් හොඳින් දුවන්න නිර්මාණය කරපු වාහනයක්ද මේක? අබලන් වෙලා තියෙන්නේ. ඇත්තටම එතුමා මේක අවුරුදු 124ක් තිස්සේ වැඩි දියුණු කරලා, නවීකරණය කරලා, අප්ඩේට් කරලා මේක හදපු වාහනයක්. හරි. දැන් අපි අද කතා කරමු ඔබගේ ශරීරය නැමැති මේ වාහනය වඩා හොඳින් ඒ උපරිම ශක්තිතාවය ලැබෙනසේ රකබලා ගන්න කෙසේද? නැත්නම් අවම වශයෙන් ඒක හොඳින් මේන්ටේන් කරගන්නේවත් කෙසේද කියන එක. ඔබ දන්නවද? මේක හොඳින් මේන්ටේන් කරගත්තොත් එහි රිපෙයරින් වැඩත් ඔක්කොම මේ වාහනයට තනිවම කරගන්න පුළුවන්. සරින් සරේ බාසුනේ ගාවට දුවන්න ඕනෙ නැහැ. එක එක දේවල් කරගන්න. ඒක තමයි මේ වාහනේ තියෙන විශේෂත්වය. පුදුමයි ඒ වුණාට ඇත්ත. හරි ඔබ දන්නවනේ වසර 100ක් දුවන්න මෙම වාහනය ඔබෙන් ඉල්ලන්නේ මොනවද? අවශ්‍යතා තුනයි. එක වාතයේ ඔක්සිජන්, ජලය, ආහාර. මේනුත් ඔක්සිජන් සහ ජලය මහ ලොකු වෙනස්කමක් ඇති කරන්නේ නැහැ. ඇත්තටම පුද්ගලයන්ගේ ශක්තියාවේ මහා වෙනසක් ඇති කිරීමට දායක වෙන්නේ මෙම ආහාරවල වෙනස. ඒක තමයි ක්‍රිස්තු පූර්ව 400 දී වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් කිව්වේ ඔබගේ ආහාර ඖෂධ වීමටත් ඔබට අවශ්‍යද අවශ්‍ය නම් එයත් ඔබගේ ආහාර වීමටත් ඉදහරින්න කියලා. Let your food be your medicine and your medicine be your food කියලා. කොටින්ම කිව්වොත් ආහාර වලට රෝග වළක්වන්නත් සුව කරන්නත් පුළුවන් කියලා. ආහාර ඉතාම ප්‍රබලයි. හරි. දැන් අපි වඩා ප්‍රායෝගික විද්‍යාත්මක ප්‍රවේශයකට යමු. ඔබගේ ශරීරයේ හැදලා තියෙන්නේ විවිධ වර්ගයේ සෛල ත්‍රිලියන ගණනාවක්. මෙම විවිධ වර්ගයේ සෛල තුළ සෑම මොහොතකම රසායනික ප්‍රතික්‍රියා 10000 ගණනක් සිද්ධ වෙනවා. ඉතින් මෙම සෛලවල සිදුවන මෙම සීළු ප්‍රතික්‍රියා සමස්තයක් වශයෙන් ගත්තම අපි කියනවා ඒකට පරිවෘත්තිය කියලා, මෙටබොලිසම්. මෙම පරිවෘත්තිය ක්‍රියා සඳහා ශක්තිය හා අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඉතින් ඒවා ලබා දෙන්න තමයි අපි ආහාර ගන්න. ආහාරවලට අප ශරීරයට ඉතා ප්‍රබල බලපෑම් ඇති කරන්න පුළුවන්. ආහාර මගින් අපේ ශරීරයට ලබා දෙන පණිවිඩ ඉතාම ප්‍රබලයි. ආහාරවලට අපේ ජාන ක්‍රියාකාරීත්වය පවා වෙනස් කරන්න පුළුවන්. සමහර ක්‍රියාකාරී ජාන අක්‍රියාකාරී තත්ත්වයට පත් කරනත් සමහර අක්‍රියාකාරී ජාන ක්‍රියාකාරී තත්ත්වයට පත් කරනත් ආහාරවලට පුළුවන්. ඒකට කියන්නේ ජීන් අප් රෙගුලේෂන් ඇන් ජීන් ඩවුන් රෙගුලේෂන් කියලා. මෙම ආහාරවල ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. ඒවට කියනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා මේදය කියලා.
මේවයින් මේදේ හා ප්‍රෝටීන වලින් තමයි අපේ ශරීරයේ ව්‍යුහය සැදිලා තියෙන්නේ. ඇත්තටම අපි හැදලා තියෙන්නේ ඒවයින්. නමුත් අනිත් අතට අපේ ප්‍රධාන ඉන්ධන දෙක වෙන්නේ කාබෝහයිඩ්‍රේට් හා මේදේ. ඒතර මේ ඉන්ධන දෙක අපේ ශරීරයේ සෑම මොහොතකම යම් මට්ටමකින් දහන වීමක් සිද්ධ වෙනවා. මේකෙන් එකක් ප්‍රධාන වෙනවා. යම් අපි යම් මොහොතක බැලුවොත් අපේ ප්‍රධාන ඉන්ධනේ සමහරට මේදේ වෙන්න පුළුවන්. යම් මොහොතක අපේ ප්‍රධාන ඉන්ධනේ කාබෝහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඇත්තටම අපේ ශරීරයේ යම් මොහොතක දහනය වන ඉන්ධනය මොකක්ද කියන එක තීරණය කරන ප්‍රධාන රසායනික පණිවිඩකරුවෙක් අපේ රුධිරයේ තියෙනවා. ඒක අපේ රුධිරයේ තියෙන හෝමෝනයක්. ඒකේ නම ඉන්සියුලින්. මේ ඉන්සියුලින් සාන්ද්‍රණය අපේ රුධිරයේ වැඩි වුණාම මොකද වෙන්නේ? අපේ ශරීරයේ මේද දහනය අඩු වෙනවා. මේදේ දිවීම හා මේද දහනය අඩු වෙනවා. ඒ නිසා ග්ලූකෝස් දහනය වැඩි වෙනවා. එතකොට දැන් මේ අවස්ථාවේ අපේ ප්‍රධාන ඉන්ධනය වන්නේ ග්ලූකෝස්. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට්. හැබැයි ඉන්සියුලින් මට්ටම අඩු වුණාම අපේ ශරීරයේ මේද දියවීම හා මේද දහනය වේගවත් වෙනවා. එතකොට ග්ලූකෝස් දහනය අඩු වෙනවා. දැන් අපේ ප්‍රධාන ඉන්ධනය මේදේ. දැන් ඔබට පේනවා. දැන් ඔබට එකපාරටම හිතෙයි මට පුළුවන්නේ රුධිරයේ ඉන්සියුලින් මට්ටම එහාට මෙහාට වෙනස් කරලා මගේ ඇඟේ දහනය වෙන ඉන්ධනය වෙනස් කරන්න කියලා. ඔව් ඇත්තට මේක පුළුවන් කරන්න. පැහැදිලිවම පුළුවන්. පොඩ්ඩක් ඉන්නකෝ මං කියන්නේ. හරි. ඔබ දන්නවද ආහාරයේ කුමන කොටස්ද මෙම ඉන්සියුලින් හෝමෝන එකේ වැඩි බලපෑමක් එල්ල කරන්න කියලා. අපි උදාහරණ අරගෙන බලමු. ඔබ කාබෝහයිඩ්‍රේට් ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් වලින් මෙම ඉන්සියුලින් ප්‍රමාණය. ඇත්තට මම මේ ගැන මේ ලයිදි කතා කරන්නේ ඉලෝලි වර්ග ගැන නෙමෙයි. බත් පාන් රොටි පිට්ටු ඉන්දියාප්ප බිස්කට් කේක් ඒ වගේ ආහාර. මෙම ආහාර ගත්තම කාබෝහයිඩ් මගින් ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය 8 ගුණයකින් 10 ගුණයකින් පමණ ඉහළ නංවනවා. ප්‍රෝටීන ගැන බැලුවොත් ප්‍රෝටීන වලින් ඉන්සියුලින් මට්ටම ඉහළ නංවන්නේ තරමක ප්‍රමාණයක් පමණයි. සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක් තුන්ගුණයක් පමණයි. ඔබ දන්නවද ආහාරයේ තියෙන මේද කොටසින් ඉන්සියුලින් මට්ටම ඉහළ යවන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඇත්තටම මේක වෙනසක් නැති තරම් කුඩා ප්‍රමාණයක්. දැන් අපි බලමු ආහාර වේලක් සමග මේක සම්බන්ධ කරලා කොහොමද වෙන්නේ කියලා. දැන් ඔබ අපි තුන් මිශ්‍ර ආහාර වේලක් ගන්නවා. මේවා ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් වලින් ඒවයින් ලැබෙන ග්ලූකෝස් වලින් ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ නංවනවා. ඒතර මේ ඉන්සියුලින් වලින් මොකද කරන්නේ? ඔබේ ශරීරයේ මේද දහනය අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? ඔබේ ශරීරයේ තියෙන ග්ලූකෝස් එහෙම නැත්නම් ආහාරයෙන් ලැබෙන ග්ලූකෝස් එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් දහනය වීමට පටන් ගන්නවා. මේ දහනය අඩු කරනවා. දැන් මෙම විදියට ඉන්සියුලින් මට්ටම පැය 4ක් පමණ ඉහළ නැංවිලා තියෙනවා. පැය 4කින් පමණ ඉන්සියුලින් මට්ටම ආයි අඩු වෙනවා. අන්න එතකොට නැවතත් අපේ මේදේ දිය වෙලා එන්න පටන් ගන්නවා. මේ දහනය වැඩි වෙනවා. දැන් ඔබට තේරෙනවා එතකොට මොකද වුනේ? අපි ආහාර ගන්නකොට ආහාරය සමග තියෙන මේද කොටස් ග්ලූකෝස් මේදේ වශයෙන් අපේ ආහාර ගබඩාවේ ගබඩා වුණා. ඉන් පසුව ඉන්සියුලින් මට්ටම අඩු වුණාම නැවත ඒවා අපි භාවිතයට ගන්නවා. මේක තමයි අපේ ශරීරයේ සාමාන්‍ය ක්‍රමය. ඇත්තටම ශරීරයේ හරියට හයිබ්‍රිඩ් වාහනයක් වගේ. ඒකට පුළුවන් සමහර අවස්ථාවලදී එක ඉන්ධනයක් පාවිච්චි කරන්නත් තවත් සමහර අවස්ථාවලදී තවත් ඉන්ධනයක් පාවිච්චි කරන්නත්. ඉන්ධන දෙක අවස්ථාව අනුව අඩු වැඩි මට්ටමින් භාවිත කරන්නට හැකියාවක් තියෙනවා. මෙසේ අවස්ථාව අනුව ඉන්ධන දෙකක් දහනය කිරීමේ හැකියාව අපේ ශරීරයේ තියෙන මෙම විශේෂ හැකියාවට කියනවා මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි කියලා. ඒක විද්‍යාත්මක හඳුන්වන්නේ ඒ නමින්. ඒ කියන්නේ මොකක්ද? ආහාර ගන්නා විට ග්ලූකෝස් දහනය කරනත් ආහාර නොගෙන අපි නිින්දේදී හෝ ආහාර නොගෙන ආහාර වේල් දෙකක් අතරතුර ඉන්න අවස්ථාවේදී අපේ මේදේ දහනය කරන්න. ඉතින් මේ විදිහට ශරීරය ක්‍රියා කරනකොට ඇත්තටම අපේ ශරීරය ඉතාම නිරෝගීව ක්‍රියා කරනවා. ඉන්ධන දෙකම යම් මට්ටමින් හොඳින් භාවිතා වෙනවා. කුඩා ළමයෙක්ගේ තරුණයෙක්ගේ සහ නිරෝගී පුද්ගලයෙක්ගේ ඉන්ධන දහනය වෙන්නේ මේ ආකාරයට. හරි. දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ ප්‍රධාන ආහාර වේල් 3ක් සහ තවත් අතුරු වේල් 2ක් 3ක් වගේ ආහාර ගැනීමක් කරනවා දිනපතා. මෙම ආහාරවල ප්‍රධාන වශයෙන් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට මොකද වෙන්නේ? ඔබගේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය නිරන්තරයෙන්ම ඉහළ නැංවී තියෙනවා. එතකොට ඔබ ආහාර වේල් වල ගත්ත ගබඩා වෙච්ච ආහාර වලට නැවත දහන වෙන අවස්ථාවක් ඉන්නේ නැහැ. මොකද ඉන්සියුලින් මට්ටම හැම වෙලෙම වැඩි වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔබගේ ආහාර ගැනීමේදී තැම්පත් වූ මේදය ශරීරයේ හිර වී තිබෙනවා. දහනය වෙන අවස්ථාවක් නැහැ.
මේ අවස්ථාවේදී ඔබ ක්‍රමෙන් මහත් වෙන්න පටන් ගන්න. ඉතින් මේ ක්‍රියාවලිය වසර ගණනාවක් සමහර දශක කිහිපයක් එක දිගට සිදු වෙනකොට මෙම එක දිගට ඉහළ නැංවී තිබෙන අධික ඉන්සියුලින් සාන්ද්‍රණය නිසා ඔබගේ සිරුරේ යම් වෙනස්කමක් සිද්ධ වෙන ගන්නවා. ඒකට කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා. ඉන්සියුලින් අසංවේදී වීම. මෙම ඉන්සියුලින් අසංවේදී තත්ත්වයට පත් වුණාට පස්සේ ඔබේ ශරීරයේ වෙනසක් වෙන්න ගන්නවා. මොකද මෙම ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වය ඕවර්කම් කරන්න ශරීරයේ ඉන්සියුලින් සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට ඔබගේ ශරීරයේ සෑම මොහොතකම පහේ ඉන්සියුලින් සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? වැඩි ඉන්සියුලින් සාන්ද්‍රණය ඔබගේ මේද දිවීමට හා මේද දහනයට බලපෑම් ඇති කරනවා. එතකොට මෙසේ ඔබගේ ඔබ කන ආහාර ගබඩා වෙනවා, නැමත එළියට එන්නේ නැති වෙනවා. මේ තත්ත්වයෙන් දීර්ඝ කාලයක් යනකොට ඔබ එන්න එන්න මහත් වෙනවා. තරබාරු වෙන්න පටන් ගන්නවා. මේක තමයි ඔබගේ මෙටබොලික් ඩිස්රෙගියුලේෂන් එකේ ආරම්භය. ඔබගේ පරිවෘතිය අක්‍රමවත් වීමේ පටන් ගැනීම. දැන් අපි ඉදිරි වැඩසටහන් වල මීට වඩා තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය ඔබ නැවත යථාර්ථයට පත් කරගන්නේ කෙසේද කියන එක. ඇත්තටම තරබාරු කෙනෙක් හරියටම තෙල් බවුසරයක් වගේ, ෆුවෙල් ටැංක් එකක් වගේ. වරදවටා ගන්න එපා. මම කිව්වේ හැඩෙන් හෝ ස්වරූපෙන් නෙමෙයි. ක්‍රියාකාරීත්වය. නැවත වරක් කියනවා, ක්‍රියාකාරීත්වය. අපි ලැබෙන වැඩසටහනේ බලමු මෙම තරබාරු කෙනෙක්ගේ ශෛද ක්‍රියාකාරීත්වය තෙල් බවුසරයක ක්‍රියාකාරීත්වයට ආසන්න වෙන්නේ කොහොමද කියලා. ෆුවෙල් ෆන්ක්ෂන් එකේ මොකද්ද වෙන වෙනස කියලා. හරි. ඉතින් එහෙනම් මීළඟ වැඩසටහනින් ඔබ හමු වෙනකන් මට ඔබට කියන්න අවසානයෙන් කියන්න තියෙන පණිවිඩය. ඔබගේ ශරීරය හොඳින් රැකබලා ගන්න. ඔබට ජීවත් වීම නැති එකම ස්ථානය එයයි. Take care of your body. It's the only place you have to live. ස්තුතියි.